අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල එපා කියලා තියේ දෙත් රඹුකනතුක් කුපත්තු කළ අයට වැඩ වරදේ රඹුකනතුක් වට නියෝග දුන්නේ බේබත් දෙක්ද टी पनासाय गिनी अभी हतर किन उन्नतीस पहाक वेदिति अन्नम कैंदवु हतर देना काउद त्वक्कु सामकामी उद्घोषण वल्ट पत्तु कराने नैति बाबर पुलिस पति कमिश्नर साहतिक वे राजपक्षला गेदर यानवा वेन वट कैबिनेट उप्पर वेट्टी दामाई आगमेति महिंदट यान्न कियाद्दी अने एपा कियन तवत खंडायमक පෞද්ගලික සමාගම් රැසක් ජනතා අරගලයට සහය දක්වයි අලුතින් පත් වෙනවා ආයේ ඉල්ලාස් වෙනවා ආණ්ඩුවේ හැංගි මුත් හැංගියෝ ඇමති සෙල්ලම ඉතිහාසයේ දරුණුතම ඖෂධ හිඟයට රෝහල් මුහුණ දෙයි ඖෂධ වර්ග 525ක් හිඟයි ශල්‍ය උපකරණවල හිඟේ 3000 පණි බරපතල ආහාර අර්බුදයක් අත ළඟ හාල් කිලෝව 300කට ආසන්නයි ජනපතිට අවසන් පාඩම උගන්වන්න ගොවීන් සූදානමින් ගාලු මෝදර විරෝධයට දින 14යි උපවාසයේ නිරත වූ තෙරිපැහ සිරිදම්ම හිමි රෝහලට තවත් හිමි නමක් මාරාන්තික උපවාසයක් ආරම්භයි කාඩිනල් හිමි ඇතුළු පාස්කු වින්දිතින් පිරිසක් පාප්තුමා මුණ ගැසීමට රෝමයට आये जनता वट वैदे देन्न हदन लीट्रो प्रतिमें देशीय पुआत රඹුකන දී චමින්ත ලක්ෂාන්ත වෙඩි තියපු පොලිස් නිලධාරීන්ට දැන් වැඩ වර්ධින්න වගේ එන්නේ ඉහළ නිලධාරියෙකුගේ උනත් වැරදි අණක් පිළිපදින්නේ නැතිව ඉන්න ඩීටීඑන් අවසර තියෙනවා ඒ නිසා ඉහළ අණට වෙඩි තියපු පහළ නිලධාරින් කිසිවෙකුටත් ගැළවී යන්න ඉඩ දෙන්න හොඳ නැහැ අද මානව හිමිකම් කොමිසමටාව පොලිස්පතිවරයා පවසා ඇත්තේ උද්ඝෝෂණ වලට වෙඩි තියන්න එපා කියලා තියෙන බවයි. එවන් පසුබිමක ඇත්තටම වෙඩි තියන්න අවසර දුන්නේ කවුද? රඹුකන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ පොලිස් කණ්ඩායම අද පෙරවරුවේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. එෙහිදී අනාවරණය වුණේ T56 ගිනි අවි 4ක් හා පතුරුම් 35ක් පොලිසිය භාවිත කර ඇති බවයි. මේ අතර මෙම සිදුවීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දෙවන දිනටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී ඇසින්දුටු සාක්ෂිකරුවන් 6 දෙනෙකුගෙන් විවෘත අධිකරණ ඉදිරියේ ප්‍රකාශය සටහන් කර ගැනුණා. එසේම අද රඹුකන පොලිස් ස්ථානාධිපතිවරයාද අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියා. පසුගිය 19 වනදා රඹුකන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයේදී එක් පුත්කලයෙකු මිය ගියා. එලෙස මිය ගියේ චමින්ද ලක්ෂාන් නැමැති 42 හැවිරිදි පුත්කලේ. ඒ අනුව ඔහුගේ දේහය ඊයේ රාත්‍රියේ සිය නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු නාරන්වැද්ද පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. අවසන් කටයුතු පැවැත්වෙන හෙට දින එම ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ. එසේම දේවාලයේ ගම රඹුකන හා කෑගල්ල යන පොලිස් වසම් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන ලෙසට පොලිස් ප්‍රතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. මේ අතර රඹුකනදී පොලිස් වෙඩිපහරින් පුත්කලයෙකු මිය යාමට අදාළව අද පොලිස් ප්‍රතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා කෑගල්ල මෙන්ම රඹුකන පොලිස් ස්ථානාධිපතිවරුන් මෙලෙස මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිටසක් මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණේ මේ ආකාරයෙන්. පස්සේ පොලිසිය භාවිත කළ යුත්තේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට.
කිරීමට ජනතාවගේ දේපල ආරක්ෂා කිරීමට පමණයි අණ්ඩුවට ඕන නම් මිනිස්සු මරන්න ඒකට ඉන්නවා අලුගෝසුවා ගණින් උඹලා අලුගෝසුවෝ අජිත් රෝහණ කියනවා ඔබතුමා රාජපක්ෂලා වෙනුවෙන් කඩ යන්න එපා ඔබතුමා කරේ බරපතල වරදක් අජිත් රෝහණට කියනවා ලෑස්ති වෙන්න ආණ්ඩුවක් ආපු දවසර පෙන්ෂන් නැතුව ගෙදර යන්න එක එක පාදරයන්ගේ ඕනෑපකම් මහජන මුදලින් පරිගන්න අජිත් රෝහණලා මියගිය පුද්ගලයන්ට අගෞරව කරනවා නම් නඩු 35 දින ගෝඨාභය රාජපක්ෂල ගහපන්කෝ රොකට් ලොන්චර්යක් කියනවා ඉන්නන මිල වැඩි කරන්න ඉස්සෙල්ලා කොලන්නාවෙන් මුතුරාජ වලින් ඉන්නන රට යවල කෝටි 18කට වඩා ඉන්නන පිරුම්හල් වලට යවන්නේ නැතුව උන් එක්ක එකතුල සාක්්‍යය දාගත්තු දූෂිතව රකින්න තමයි මේ පොලිසියට අර දුන්නේ පොලිස්පතිගේ ප්‍රකාශයෙන් දැනුවත්ත වැඩි තිබ්බේ අපි කියනවා අපං මෙම ගැටුම පිළිබඳ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිටසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතුද ආරම්භ කර තිබෙනවා. එම වාර්තාව පදනම් කරගෙනමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජයේ වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිතයි. පොලිස්පත්තුමා මීට මාස ගානකට ඉඳලම මේ උද්ඝෝෂණ කිසිවකට වෙඩි තුවක්කුව පාවිච්චි කරන්න එපා කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් කෑගල්ලේ සිද්ධියේදී තුවක්කුව පාවිච්චි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව පොලිසිය විනයානුකූලව කටයුතු කිරීමට තීන්දුව කළා. පොලිස්පත්තුමාගේ උපදෙස් වලට පරිබාහිරව ගණිපු තීන්දු සම්බන්ධව විධිමත් තීරණය කරන්නට මානව හිමිකම් කමිෂන් සභාව ගන්නා උත්සාහය සම්බන්ධව එතුමා ඇලීමක් කළා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තත්ත්වය පාලනය කිරීමට රට පුරාම සිද්ධ වෙන සිද්ධි පාලනය කිරීමට කිසිසේත්ම තුවක්කුව පාවිච්චි නොකිරීමට පොලිසිය තීන්දු කළා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී සාමකාමීව සිදුවෙන කිසිම උද්ඝෝෂණයක් සම්බන්ධව ප්‍රචණ්ඩ ආකාරයට ආරක්ෂක අංශ කටයුතු නොකරන බවට දැනට සිදුවෙච්ච සිද්ධිය සම්බන්ධව සියලු තොරතුරු මානව හිමිකම් කමිෂන් සභාවට ලබා දීලා ඒ මානව හිමිකම් කමිෂන් සභාව විසින් නිර්දේශ කරන කටයුතු ඉදිරියට ඒ විදිහටම කටයුතු කිරීමට මා හිතන පොලිස් පස්තුමා මේ අවස්ථාවේ එකඟ වුණා. महजन आरक्षा पात्वागन्यामत संडत हमुदाव केंदिवी में आक्न्यावक जनाधिपती ගෝඨාභය රාජපක්ෂ महता पेनवू बाव कता नायक महिंद्यापा अभेवर्धन महता अदपार्लिमेंतुवत दनुग्दुना एसेम पावतीन आउशद हिंगेट आवश्य मुदल मंत्री वेटुपेन लबादीमत विपक्षे मंत्री वरुन सोधा नम्वन बाव विपक्ष नायक सजित प्रेमदास महता पावसनवा में अतर जनमाध्य अमात्यवरेले सपात्वू नालक गोडहेवा महता इल्ला अस्वियती बाव पार्लिमेंतु मंत्री मुजिब रहुमान महता अदपार्लिमेंतुवेदी पेवसुआ महाजन साम्य पत्तागनीय संधा पण आवश्यकतावेन सलकिलट गनिमिन सन्नद्ध हमुदावलु सियलुमिन सामाजिकयन एहि दिवेनी उपलेखनी निश्चय कोट दक्विन प्रदेशवल महाजन साम्य पत्तागनीय सदा केंदवन बवट आज्ञावक निकुत कोट एत ए बव पार्लिमेंतुवट मेन तनुन देमि ගෝඨාභය රාජපක්ෂ जनाधिपति ग्रूप के असंकर ग्रूप के अनुमति आरंतीनो अगमति तुम आगे प्रधान औषध पिटरटवल मेरटटेम शक्त उपरी अपे मंत्री वेटुपोली लबादेन्नट अभी सूदान हम पुत्तुंगे आंडुटते असूदाजन के अस्कर रुपया देखाईला बाकीर माकर मैं तुम्हारे तात में पुटवे ही थे था। ओब तुम्हांगे पियुतुमान हैटपा ही नंग हैत्ता है वैन कांग एक सर जाति पक्ष आंडु है मतिवरे हैटी दे हिटिया इतुमान जीवत तला हिटिया नंग बोत माई तुम्हान तत्ता पहस कर रही होई थी रे। मामा ओब तुम्हला वागे दीवते के कता करन ने। දැන් නැෂනල් සිකියුරිටි කවුන්සිල් එක කැදවලා මේ අගමැතිතුමා කැඳෙන්නේ නැහැ. ඒක යැත්ත කතාව. අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙතන එතුමාට කැඳෙව්වා එතුමාට සහභාගී වෙන්න බැරි වුණා කියලා. ටොම්පචයක් මේ කියන්නේ. හරි බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා කිව්වේ මට කැඳෙව්වා ඉතින් මං ගියේ නැහැ. ඒ වරද මගේ. අපි පක්ෂ විපක්ෂ සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා මේ ලැබී තියෙන අවස්ථාව භාවිත කරමින් මේ පාර්ලිමේන්තුවේ බලය නැත්තම් ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය සුදුසු සංශෝධන 21 වෙනි සංශෝධනයේ හැටියට ගෙනෙන ලෙස
දැන් රඹුක්කන සිද්ධිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ගිහින් තියෙනවා. මොකක්ද වමනා මේක? තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නැහැනේ. මෙතන සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ ජේෂ්ඨම පොලිස් නිලධාරියෙක්. කනිෂ්ඨ නිලධාරියෙක් කරාද? ඔක්කොම විනය කඩලා නැත්තම් පිටින් දුන්නා. ඉතින් එමෙතුමා පළමුවෙන්ම කවුද දුන්නේ කියලා ඔක ඉවර කරන්නකෝ පොලිසිය. මේ 200ක් 175ක් නැතුව මේ සම්ප්‍රදායකේ කරොත් වැඩිකල් අපිවත් පන්නලා දානවා මෙතන. එතකොට අපිට ගිහින් ගෝල් ෆේස් එකකින් කැම කන්නේ. පෙට්‍රෝලියම් ඇක්ට් එකේ 66 යටතේ මුදල් ඇමතුමාගේ ලිඛිත සහතිකය නැතුව තෙල් මිල වැඩි කරන්න බෑ. මං ගරු අගමැතිතුමාගෙන් අහන්න කැමතියි ගරු අගමැතිතුමනි. ඔබතුමාලා ඉදිරිපත් කරන්න ඕක එහෙමනම්. ඒක දෙන්න අගමැතිතුමා. හොඳයි දෙන්නම් විලාවට. හරි ඒක දෙන්නම් කියලා කිව්වා. දැන් කතානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායක හැටියට ඔබතුමා හැමතිස්සෙම පෙන්නන්න හදන්නේ මේ රටේ ප්‍රශ්න ඇති උනේ මේ පාර්ලිමේන්තුව නිසා කියලා. අපේ ජනාධිපතිතුමා පිළිගත්තනේ. ඉතුමා යම් යම් තීරණ ගත්තා. හිතුවක්කාර තීරණ ඒව අපේ ගැහුවේනේ. ඔබතුමා හැමතිස්සෙම හදන්නේ පාර්ලිමේන්තුව විසඳුමක් දුන්නේ නැහැ. ඔබතුමා උත්සාහ කරන්නේ මේ ජනාධිපතිතුමා නිදොස් කොට නිදාස් කරන්න. ඒක බෑ. විශ්ස හැදුවේ පාර්ලිමේන්තුවෙන් පිට. අලුත් මාරංජි තමයි IMF එකත් එක්ක මුල් අරමුදුලත් එක්ක පළවෙනි රටේ අසාර්ථකයි. අද කණිජ තෙල් ගෙන්නන්න බැරි වෙලා තියෙන, ගෑස් දෙන්න බැරි වෙලා තියෙන, බේත් හිඟ වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව සුවකීය වගකීම නිසලස ඉෂ්ට කරන්න අපෝසත් වීමෙන් අපි සියලු දෙනා එකතු වෙලා රට මුදා ගැනීම සඳහා ජාතික එකඟතාවයක් ඇති කර ගැනීමට, ਸਰවපාර්ශික එකඟතාවයක් හා රජයක් ඇති කර ගැනීමට සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු. ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අප්සෙට් නම් විදුහල්පතිවරයා මාරු කරන්න නැතුව ඉස්කෝලේ හදන්න බෑ. ටීචර්ස්ලව මාරු කරලා, ටීචර්ස්ලගේ විෂයන් මාරු කරාට පරණ ටීචර්ස්ල වෙනුවට අලුත් හෙන්ච අයියල ටිකක් දාගත්තයි කියලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වුණේ යහපාල රජේ කාලේ විපක්ෂ නායකතුමාට සහ අනුගත අයටම අභියෝග කරන්න පුළුවන් නම් මෛත්‍රීපාල සිසිල ජනාධිපතිතුමා මේකට සම්බන්ධ නම් ඔහුට විරුද්ධව තියෙන සාක්ෂි අරගෙන ඔහුට විරුද්ධව නඩු දාන්න කියන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න නීතිපතිතුමාට ඒ වැඩේ කරන්න ඉඩදියා කියලා. අනිත් කකුලුවන්ට තේරෙන්නේ රත් වුණාම තමයි. දැන් නාලක ගොඩේවා මන්ත්‍රීතුමාට වතුර ටික රත් වෙන්න කලින් තේරුණා මේක යන්න බෑයි කියලා. නාලක ගොඩේවා දැන් ඉල්ලා අස්සෙලා තියෙනවා ජනාධිපතිතුමා කියලා තියෙනවා. නාලක ගොඩේවා මන්ත්‍රීතුමාට දැනට IMF එකේ සාකච්ඡා යන හින්දා මේ ලිපිය මාධ්‍යවලට දෙන්න එපා. IMF එකේ සාකච්ඡා ඉවර වෙනකන් ඉන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ජනාධිපති වුණාට එතුමාගේ කාර්යාලයට එතුමාට යආගන්න විදියක් නැහැ. ඉතින් එහෙම ජනාධිපතිකම මොකටද ඊට වඩා හොඳයි එතුමා ඒක අයින් කරලා ගෙදර යන්නේ ගෝට ගෝ හෝම් කියන තරුණ දරුවන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා අපි පියවරක් පිටිපස්සට තියලා අපි කාටවත් වෙනස් කරන්න බැරි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදමු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදමු ඒ වගේ මම කියනවා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදමු ඒකට කෙටි කාලයක් ඉඩ දෙන්න ජාතිවාදීන් තොරවෙච්ච ඉතාර නිර්මාණශීලී අංගයක ඉදිරිපත් වෙලා තියෙන මේ විරෝධතාවය සමහර වෙලාවට පොඩි පොඩි කළු පැල්ලම් දානවා නේද ඒකේ ජාතික ගිය දෙමළෙන් ගානක නිත හොඳ වැඩක් හැබැයි ඒකේ ජනසයිත් ස්ලෝගන් එක දැම්මම ඒකට වෙන අර්ථ නිරූපණයක් එනවා ඊළඟට ස්වාමින් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් යන වැරදි නිසා සාටකයි වටාපතයි දෙකම එපයි කිව්වම ඒක සම්පූර්ණ බුද්ධාගමන ගහන එකක් වෙනවා දැන් සාරාන් කරපු වැඩේට මුස්ලිම් ජනතාවම පලි නැහනේ මේ පාර්ලිමේන්තුව උන්ට කන හෙන්නේ නැද්ද කියලා අහනවා ඇස්පේන් නැද්ද කියලා අහනවා පාර්ලිමේන්තුව ගොබ්බ්‍යෝද කියලා අහනවා අපි 225 දෙනාම එක්කෝ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න එකඟ වෙන්න පුළුවන් ආවම දෙර එකඟ වෙමු හොඳම දේ කතා කරන්නේ නැතුව අපි ප්‍රායෝගිකව දෙන්න පුළුවන් විසඳුමට එකඟ වෙමු එහෙම නැත්නම් 225ම ඉල්ලාශි ලිපි දාලා ගෙදරයමු 2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගයේ පමණක් අපි 23 වසරට රැගෙන යනවා. අතරම මම ඇමතිවරයා වීමට කලින් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. අමතර පැයක් වැඩි කරන්නට කියලා. නමුත් දරුවන් දැනටමත් විශාල අධ්‍යාපන පීඩනයකින් ඉන්නවා. ගුරුවරුන්ට මේ සම්බන්ධ විශාල ගැටලු තිබෙන නිසා අමතර කාලයක් ලබා ගන්න නැතුව වර්තමාන පාසල් කාලය තුල පස්වරු 1:30 අවසන් වන පාසල් කාලය තුලදී එම කටයුතු අවසන් කරන එක දැනුම් දීලා තිබෙනවා. ජනතාව ඉල්ලන්නේ අලුත් රටක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉල්ලන්නේ අන්තර්වාර පාලනයක්. තව පිරිසක් ඉල්ලන්නේ රාජපක්ෂවරු නැති ආණ්ඩුවක්. නමුත් දැනට ලැබී ඇත්තේ කුමක්ද? අලුත් කැබිනට්ටුවක්. අගමැතිට ගෙදර යන්න කියලා ආගමික නායකින් පවා ඉල්ලද්දී දෙන්න යන්නේ කුමක්ද? වහින්ද රාජපක්ෂ අගමැතිකමේ තවදුරටත් ඉන්න ආණ්ඩුවක් හදාගන්න තමයි දැන් මේ කණ්ඩායම හදන්නේ. අපේ රටේ ඉතිහාසයේ ඇති හැකි නැති බැරි සැමටම දැනෙන මේසා විශාල අර්බුදයක් මීට පෙර තිබී නැහැ. මේසා බරපතල පීඩාවන්ට ජනතාව
පත් වෙලත් නැහැ ජනතාව අද ඉන්නේ නැත්තේ මිනි පොලිම්බල විතරයි ඒ තරමටම බහණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම් ජනතාවගේ ජීවිත විනාශ කරමින් තිබෙනවා ගාලු මෝදරට සේම රට හතර අතින්ම ඇහෙන්නේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට මහානායක ස්වාමින් වහන්සේලා වගේම කාඩිනල් හිමිපාණනුත් අවධාරණය කරේ දැන් ඇති යන්න කියලයි නමුත් යනවා වෙනුවට වෙනත් උප්පරවැට්ටි භාවිත කරමින් බලයේ ඉන්න තමයි දැන් මේ හදන්නේ මේ තනතුරු වලට ආපුහම ඇතිවන බලතණ්හාව තමයි ඊට ප්‍රධානතම හේතුව අති විශාල දැවැන්ත පවුල් ගසක් නිසා එහෙම ලේසියෙන් දාලා යන්න හිතෙන්නේ නැහැ මොකද නාමල්ලගේ විතරක් නෙමෙයි නාමල්ලගේ දරුවන්ගේ අනාගතයත් හදලා දෙන්න එපායයි නේද යන්න ඉස්සෙල්ලා දේශපාලනේ නැතුව වෙන මොන රස්සාවක් කරන්නද අනික ඉතින් මේ දේශපාලනඥින්ගෙන් 98%ක්ම අර mantri වැටුපෙන් හරිම අහිංසක විදිහට ජීවත් වෙන අයනේ නේද ඩොලර් එකක් තියා 7-5ක්වත් හොරකම් කරලා නැහැලු mantri වැටුපයි දීමනාවලිනුයි විතරක් මේ ගෙවන අති සුකෝපභෝගී ජීවිත කොහොමද ගෙවන්නේ එක්කෝ දේශියාච්චිගේ මැණික් මල්ල නැත්තම් හතර මහා නිදාණේවත් පහළ වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් ඉතින් කොයි හැරි නිදාණයක් හරන්නවත් ඕනේ. මේ රට බේරගත්තේ රාජපක්ෂ පවුලලු. ඒ තමයි යන්න එපා කියන අය කියන්නේ. ඒ ප්‍රභාකරන්ගෙන්. එදා ප්‍රභාකරන්ට එරෙහි සටනට සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ උර දුන්න බව, කර දුන්න බව සත්‍යයක්. ඒ ගෞරවයේ එහෙමම තමයි. ගංගේ ගහගෙන යන තරුණියක්ව බේරගත්තා කියලා ගංගෙන් ගොඩ අරගෙන අපයෝජනය කරන්න දූෂණය කරන්න දෙන්න බැහැනි ඒක හරි පැහැදිලිනේ රාජපක්ෂවරුන්ට යන්න කියන ජනතාව අවධාරණය කරන්නේ ඒ කතාවම තමයි එකම කාඩ් කුට්ටම අනමින් ජනතාව තවදුරටත් මුලා කරනවට වඩා නිවැරදි බල හුවමාරුවකට යා යුතුව තිබෙනවා දැන් බලන්න අලුත් කැබිනට්ටුවට ගීතා කුමාරසිංහ නෝනවයි ඩයනා ගමගේ මහත්මියවයි පත් කළා මේ දෙන්නව පත් කළ සැනින් තෙල් ඉනුවද ගෑස් පොලිම් වාෂ්ප වුණාද ලයිට් පත්තු වුණාද නෑනේ මේ තවත් හිත් සනසන්න තමන්ගාව තියාගන්න දීපු තනතුරුනේ දැන් මේ රටේ අනාගතයේ අලුතින් ලියන්න අවශ්‍යයි අදවන විට මේ රටේ දැවැන්ත පෞද්ගලික සමාගම් පවා මේ ආණ්ඩුවට එරෙහි වෙලා කොන්දේසි විරහිතවම මේ ජනතා අරගලයට සහය දැක්වීමට සමාගම් කිහිපයක් තීන්දුව කළා තියෙනවා ජෝන් කීල්ස් CBL එක්ස්පෝට් හේමාස් ජෙට්වින් මාස් හෝල්ඩින්ස් ඩයලොග් සමාගම් මේ අතර වනවා ඇත්තටම මේ සියලු සමාගම්වල නිවේදන සමග සසඳනකොට අපට වේලාවකට හිතනවා මේ පාර්ලිමේන්තුවත් පෞද්ගලීකරණය කළා නම් මීට වඩා හොඳයි කියලා. මන්දේ සමාගම් දන්නවා මේ රටේ ඩොලර් වලට මොකද වුනේ කියලා. එක එක බේබිලා බබා පා දැම්මත් දැන් ජනතාවත් දන්නවා ඩොලර් පිල්ලි ගැහුවා කියලා. ප්‍රශ්නේ තියන්නේ තව ටික දවසකින් කොහෙන් හරි ණයක් ලැබිලා පෝලිම් අඩු කරලා ආයේ ණය සල්ලි ටිකත් පොදි බැදගෙන යන්න දෙනවද කියන එකයි. ඊට පෙර රාජපක්ෂලව ගෙදර යවි යුතුයි කියලයි අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලා වගේම ජනතාවත් අවධාරණය කරන්නේ දැන් ඇති කියලා තමයි හැමෝම කියන්නේ සාමාන්‍යයෙන් හෘද සාක්ෂියක් ඇති ඇමති කෙනෙකු හැටියටයි ඩලස් අලහප්පෙරුම අප හඳුනන්නේ අද ඔහුත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසනවා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේම ඉල්ලා සිටිය යුතුයි කියලා එසේ කළොත් විතරක් යම් දවසක එහි ගෞරවය හිමිවන බව ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා පහුගිය අතීතයේ තුල රට කරපු විදායක මෙහෙයපු ව්‍යවස්ථාදායක මෙහෙයපු එව්වට සම්බන්ධ වෙච්ච සියලු දෙනා යන්න ඕනේ ගෙදර එහෙම නැතුනම් මේ රට වෙහදන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ මහින්ද එළියට ගියොත් මහින්දට විරුද්ධව කරප්ෂන්ස් එළියට එනවා ෆයිනෑන්ෂල් කරප්ෂන් ඒක නිසා මහින්ද බයයි මේකෙන් එළියට යන්න එම්ම නිසා ගෝටයි මහින්දයි එළියට යන්නේ නැහැ ගියොත් ඒගොල්ලෝ යන්න ඕනේ ජේල් එකට අන්න ඔය බය නිසා තමයි ආ එළියට යන්නේ නැත්තේ අපි හැමෝම කියන්නේ ඉතින් අස් වෙන්න කියන එක තමයි බලතණ්හාවෙන් ඉන්න බවක් තමයි අපිට පේන්නේ මේ බලලෝභීත්වය කවදලදත් හරින්න කියන එක වෙනකන් අපි අරගලය කරනවා පෞල්වාදයක් තමයි අපි දකින්නේ පෞල්වාදයක් අපි කිසිසේත්ම මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ
බැහැ මහින්ද මහත්තයා ඉල්ලාස් වෙන්න ඕනේ එතකොට එදා අපි කොටාවේ මහත්තයා ඉල්ලුවා වගේම අද අපි යන්න කියනවා ඒක එකවන්ව සියලු දෙනාම එක හඬින් කියනවා යන්න කියලා ඔයාලා බවුල් පිටේ ඔක්කොම යන්න ඕන අලුතෙන් කවුරුන ආව නම් හොඳයි මේ මේ වුණ අනිවාර්යෙන් එපා ඔය ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ කරුණාකරලා තාවත් මෙච්චර වද දෙන්නේ නැතුව මිනිසුන්ට ඉක්මනින්ම අයින් වෙලා යන්න කියලා කොච්චර කිව්වත් අහන්නේ නැහැ මේගොල්ලන් තාත්තා පුතාට බලය දෙන්න try කරනවාද කියලා අපි දන්නේ හැබැයි රාජපක්ෂ පරම්පරාව මේ පවුල මේ මේ ජෙනරේෂන් එකෙන් යවන්න ඕනේ මහින්ද මහත්තයා මේ දුරේ ඉන්න ඕනේ නැහැ ඇත්තටම මහින්ද මහත්තයා කියන්නේ රටේ රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිස්සෙක් හැබැයි මේ මිනිස්සයා රටේ රජෙක් වෙන්න ඕන මිනිස්සයා අද රටේ වෙලා දිනනවා අහගන්න ඕනේ නැහැ මේ වෙලාව හිටියානම් අච්චු පොත්වල ළමයින්ට පාඩම අපිටත් දුකයි මොකද අපි අවුරුදු ගාණක් තිබ්බ යුද්ධ ඉවර කරා ඒ ඉවර කරලත් අද මේ වගේ කතා අහන්න ඕනේ නැහනේ ඒ අහන්නේ තමන්ගේ තියෙන අවශ්‍ය කාලෙන් යන්න ඕනේ අපට යන්න වෙන රටක් නැහැ ඇමරිකාවේ පුරවසිභාවයක් නැහැ බෙහෙත් ගන්න සිංගප්පූරු තියා ඩිස්පෙන්සරියටවත් යන්න බෑ ඇත්තටම පාන් කියා ගන්න බැරි තරමට අපි අසරණයි අපේ රටේ රෝගීන් දැන් ඇඳෙන් කෙලින්ම මිනි පෙට්ටියට වැටෙන තැනකට සෞඛ්‍ය ශාස්ත්‍රය පත් වෙලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරන තරමක් ඉහළ තනතුරු වලට පත් කළේ හමුදා නිලධාරින්ව එක්කෝ එයාගේ සමකාලීනයන්ව ඇත්තටම එහෙම හමුදා නිලධාරින් පත් කරලා හදපු එක අමාත්‍යංශයක්වත් හරියට මේ මොහොත වෙනතෙක් දිව්වේ නැහැ. ඊට හොඳම උදාහරණේ සෞඛ්‍ය අමාත්‍යංශය. අමාත්‍යංශය ඖෂධ හිඟයක් නැහැ කියලා කියද්දි අද වෙනකොට රට පුරා ඖෂධ හිඟයක් ඇති වෙලා අවසන්. ඖෂධ වර්ග 525ක් දැනටමත් නැහැ. ඒ වගේමයි ශල්‍ය ද්‍රව්‍ය සහ උපකරණ වර්ග 3000කට වැඩියෙන් හිඟයිලු. වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 1350 58ක් පමණ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. නමුත් මේ වන විට ඖෂධ වර්ග 525ක විතර තොග අවසන් වෙලා. එසේම ශල්‍ය ද්‍රව්‍ය 8563ක් පමණ තියෙන්න ඕනේ. මේ ශල්‍ය ද්‍රව්‍ය වලින් 3000කට වැඩි ප්‍රමාණයක තොග අවසන් වෙලා. අපේ රටේ සෞඛ්‍ය ඉතිහාසය තුළ මේසා විශාල ඖෂධ හිඟයකට රට මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ඩොලර් හිඟය සේම ඩොලරේ අගය ඉහළ යාම මීට හේතුව බව අවිවාදාත්මකයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයට මේ සම්බන්ධව අදත් වගේ වගක් නැහැ. ඇත්තරම අද බොහෝ ශල්‍යකර්ම නතර කරන තැනට නැත්නම් සීමා කරන තැනට අපේ රෝහල් පද්ධතිය පත් වෙලා. රෝහල් වල ඖෂධ හිඟය නිසා බාහිරින් ඖෂධ වැඩි මිලට අරගෙන එන්න රෝගීන්ට සිදු වෙලා. පෞද්ගලික අංශයේත් සමහරුන් කලදුටු කල වල ඉහිනවා. සමහර ඖෂධ මිල වැඩි කරලා තියෙන්නේ දෙතුන් ගුණයකින්. මාස්පතා රෝහල් වල ක්ලිනික් වලට එන රෝගීන්ට මේ ඖෂධ හිඟය ඉතාම තදින් බලපාන්න පටන් අරන්. අලුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ ණයවර ලිපි විවෘත කිරීමේ පමාව නිසා තව දින 90ක් විතර යනකන් මේ බරපතල තත්ත්වයට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලයි. ණයවර ලිපි විවෘත කරගන්න ඩොලර් තියෙන්න එපායයි. රෝගීන් කියන්නේ ඖෂධ නැතුව ජීවත් වෙන්න පුළුවන් අය නෙවෙයිනේ. ඒ නිසා කරුණා කරලා දැන් අපිට අමුතුවෙන් ලැජ්ජ වෙන්න දෙයක්වත් ඉතුරු වෙලා නැති නිසා අප දිගින් දිගටම ප්‍රකාශ කරන පරිදි ඖෂධ සඳහා මානුෂීය ආධාර ඉල්ලන්න. වහා ලෝකෙන් මානුෂීය ආධාර ඉල්ලලා අපේ රටට මේ අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්වන්න කියලා අප මේ අවස්ථාවේ මතක් කරනවා. උඩබිම බලන්නේ නැතිව රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කළා. පොල් සම්බෝලයක් එක්ක හරි එක බත් වේලක් කන්න තිබුණ අවස්ථාව මේ අනුවණ තීන්දුව නිසා අද නැති වෙලා. පසුගිය බහකන්නේම විනාශ වුණා. අද එහි ප්‍රතිඵල අපේ බඩට දැනෙන්න පටන් අරන්. ඒක මහ උන්දලට නම් දැනෙන්නේ නැහැ. මොකද එයාලට නම් බාස්මති පිට රටින් එනවනේ. අපේ රටේ විභාගාවෙන් පමණක් නෙවෙයි අනිත් භෝගවලිනුත් වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ මහ කන්නේදී. රටේ සහල් අවශ්‍යතාවෙන් 65%ක් විතර මහ කන්නේෙන් සම්පූර්ණ වෙනවා. නමුත් පසුගිය මහ කන්නේට පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලැබුණේ නැහැ. අස්වැන්න 50%කටත් වැඩියෙන් ඒ නිසා පහත වැටුණා. කාබනික පොහොර කියලා චීන අසුචි නැවක් ගෙනල්ලා ඒකටත් ඩොලර් මිලියන ගාණක් පිනට දීලා හරෝල ඇරියා. සහල් හිඟය නිසා පාලන මිලක් දැම්මත්
අන්තිමට එයද රිවර්ස් කළා. අද සහල් කිලව රුපියල් 250ක් 300ත් අතර මිලකට දැන් ගමන් කරමින් ඉන්නවා. මේ අතර ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආවා. ඒ නිසා යාන්තම් හිඟයේ යම් ප්‍රමාණයකට මගහැරලායි තියෙන්නේ. අදවන විට සුපිරි වෙළඳසල් වලින් ලබා දෙන සහල් ප්‍රමාණය කිලෝ 3.5 අතරට සීමා කරලා. සීනි දෙන්නේ කිලෝවයි. මේ තත්ත්වය දිහා බලනකොට පේන්නේ ආණ්ඩුව හොගාලා 5000 කොළ අච්චු ගැහුවා. අපේ අතේ 5000 කොළ තිබුණත් ඇත්තටම ඒවයින් ගන්න බඩු නැති තත්වයට අපට මුහුණ දෙන්න වෙනවා කියලයි. මෑත කාලේ වෙනිසුවිලාවේ ඇති වුනේත් මෙවන් තත්වයක්. එහි ජනතාව අදටත් සාගතයෙන් පීඩා විඳිනවා. ඉහළ මරණ අනුපාතයක් වාර්තා වෙනවා. අදවන විට බිත්තර කිරි මස් මාළු වල මිල දරන්න බැරි ගානකට ඇවිත් දරුවන්ට පවා මේ ආහාර දෙන එක අඩු කරන්න වෙලා. ඒ කියන්නේ අනාගත දරු පරපුරට අවශ්‍ය ප්‍රෝටීන් සහිත ආහාර වේලටත් දැන් කන කොකා පටන් අරන් වැළඳාම නිකම්ම නිකන් තමයි මහතේ වෘන්දේ ඉඳන් නිකම් වාඩිලා ඉන්නේ අපි මේ මිල වැඩි ඉන්න බඩු මොනවද වැළඳාම නැ පරිප්පු එම 880යි 890යි ඔන්න ඔය කියලා ගන්න කියලා තියෙන්නේ සාමාන්‍ය බිස්නස් එකන පොඩ්ඩක් අමාරු ගොඩ යන්න මම ගෙනාපු බඩු ටිකක් කඩේක රිටන් දුන්නා ආයි වෙන වෙලාවට ගෙන්න කියලා නමුත් බිස්නස් එක ගොඩ යන්න ඕන නම් හොඳ බෞද්ධ තෝරන්න රටට ජනාධිපති කෙනෙක් රට ගොඩ යන්න ඕනේ ඉන්නකන් තමයි ආගම කරන අනුන්ට වද නොකර ලස්සන්ට අපි ගෙනියමු ඩොග මිල 900ක් එනම් මුන් එට 300යි 350ට තිබ්බේ ඒක ඉතින් කොහොමද වෙළඳන් කරන්නේ කොහොමද බිස්නස් නම් හැබැයි ඇත්තට සාර්ථක නැහැ මහත්තයෝ විදස්සල නම් බොහොම අමාරුයි යන්නේ ඉතින් තොගමිල හාල්මැස්සු සාමාන්‍යයෙන් යනවා 950යි 10යි තොගමිල යන්නේ. කට්ටත් යනවා සාමාන්‍යයෙන් 1800යි 1900යි ඔය වගේ යනවලට යනවා ඉතින්. කොළඹට වාහන එන්නේ නැත්නම් අනිත් එක මිල ඔක්කොම වැඩි. මේ මිලට බඩු අර විකරන්න බෑ සිල්ලර ගන්න. ඔව් මිලත් වැඩි. මේ බෙරන්දු කවුරුත් එන්නේ ඩීසල් නැති නිසා. ඒ නිසා අපිට දැන් ළඟ ආලුත් එන්නේ. ඉම්පෝට් ආලු විතර එන්නේ. ඒකෙන් දැන් මිල වැඩි වුණා. අවුරුද්දෙන් පස්සේ සම්පූර්ණයෙන්ම බිස්නස් එක අඩුයි. සෙනගත් නැහැ, මොකුත්ම නැහැ. මිල පාලනයක් නැති ඉඳලා ඕන කෙනෙක්ට ඕන ගණනට විකුණන්න පුළුවන්. බඩුව ගොඩක් අඩුයි, පිටියෙම එනවා අඩුයි ගොඩක්. සිල්ලර කඩ කරන එක හරි අමාරුයි දෙ. එන්නම් ගොඩක් අඩුයි කියන්නේ බඩු මිල වැඩි. සල්ලි නැ මිනිස්සු ගතේ සෑම බඩුම ගණන්නේ. ආල් පරිපු කරවල සෑම බඩුම ගණන්. අලලුණු ඔක්කොම ගණන්. එන්නම් ගොඩක් අඩුයි. දැන් අප ඉන්නේ යල කන්නේ සඳහා සූදානම් විය යුතු කාලේ. නමුත් අඩුම ගානේ බිම කොටන්නවත් ඩීසල් නැහැ. අද වෙනකන් පොහොර නැහැ. ඩොලර් නැති නිසා ගේන්න විදිහකුත් නැහැ. දැන් ඇත්තටම හොඳටම පරක්කුයි. ගොවියන් කියන්නේ සර් ෆේල් වුණේ අහිංසක ගොවියන්වත් ෆේල් කරගෙන කියලයි. සාගතයක් දැකලා නැති අපට සාගතයකටත් මුහුණ දෙන්න ෆේල් සර් එක්ක සිද්ධ වෙයි කියලයි දැන් ගොවියෝ කියන්නේ. කොහොම හරි පෝලිං ගෙන ඉඳලා හාලා හැමදේම කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට ඇට බෙහෙත් ගහගන්න දැන් ඒව නැහැ. පොහොර නැහැ. මේ මිනිස්සුරුම තේරෙන්නේ නැද්ද? ඇයි මේ බලදාන්නටම තේරෙන්නේ නැත්තේ? ගොවියා කිසිම කාලයකට ප්‍රපාතේ ධම්මයක් ගොවියට මේ සහනයක් සැලසුනේ නැහැ මේ ආණ්ඩුවේ. දැන් මේ පාර අපි කරනවට කොයිදෙන් කරනවා නැතුව මේ ආදායමක් ගන්න කොයිදන්නේ මේ පාර කරන්නේ අපි. බෙහෙත් ටික ඔයාලා අපි කොහොමද උගුල්ලන්නේ? මොකද්ද මේ කාබිනික වගාවට ගිහිල්ලා ගොවියා අන්ත අසරණ වෙලා ඉන්නවා බලධාරීන්ට අපි කියන්නේ ගොවියා තවත් ගොවිකමින් ඈත් කරන්න නැතුව ගොවියට පාඩුවේ ගොවිතැන කරගන්න අවශ්‍ය කුසී යෙදවුම් ලබා දෙන්න කියලා එහෙම නොවුනොත් ගොවියා මහපාරට ඇදලා දාන්න එපා කියලා අපි බලධාරීන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා සිංහල අලුත් අවුරුද්ද මං හිතන්නේ අපේ දුවා දරුවන්ට රෙදි කෑල්ලක්වත් අවුරුද්දක්වත් සමරන්නට කියලා දෙයක් ඉතුරුන්නේ ගොවියෝ අන්ත අසරණ භාවයකට ඇදලා දාපු රජයෙන් බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ගොවියට වන්දි දෙනවා කුවාවේ වන්දිත් නැ මොකක්වත් නැ ඉදිරි කන්නේ ගොවිතැන් කරන්නට අපිට තෙලුත් නැ පොහොරත් නැ ඒව හැකි ඉක්මනින් අපිට ලබා දෙන්න පොරොන්දු වෙනතුරු අපි ගොවිතැන් කටවතු වලින් ඉවත් වෙලා ඉන්නවා ගිය සැරේ වෙච්ච ණය තව ගෙවා ගන්න බැරුව අපි තව ඉස්සරහට තව ණයකාරයෝ වෙනවද කියන එක පිළිබඳව මේ ගොවියෝ තාමත් හිතනවා පුළුවන් නම් ගිය සැරේ මේ ප්‍රශ්න ටික විසඳලා මේ වෙනකොට ඉදිරියට අපිට ඉදිරි කටයුතු කරගෙන යන්න අවශ්‍ය කටයුතු සලස්සලා දෙන්න කියලා ගෞරවණීයව මතක් කරනවා අප රට ඉතාමත්ම ආර්ථික අහේනියකට පත් කරලා දැන් එතුමා කියනවා මේක මට වැරදුනා සමා වෙන්න කියලා හරියට වාහනයක් එලවන්න දන්නේ නැති රියදුරෙක් වාහනේ එලවල හප්පලා ප්‍රපත්‍රය දාලා දැන් කියනවා මට සමා වෙන්න කියලා. ඒතර වෙන්න ඕන හානි ඔක්කොම වෙලා ඉවරයි. මේකද රටේ නායකයන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සර අපේ රජ කාලේ කිව්වේ ගොවියා මඩ හොදාගත් කල රජා කියලා. ඒ වුණාට දැන් බල්ලිකුටවත් වටින්නේ නැහැ. මේවා රජෙන් බලන්න ඕන. ජනාධිපතිතුමනි ඔය 69 ලක්ෂයට අපිත් එකතු වුණා. දැන් අවසානයේ අපි පසුතැවෙනවා. කරුණා කරලා බී කලාපයේ සියලුම ගොවීන් පාරට බහිනවා. ජනාධිපතිතුමනි ඔබ කරපු මේ මෝඩ ක්‍රියාව නිසා අපි අද පසුතැවෙනවා. අපේ ළමයි අන්ත අසරණ වෙලා. මේ මාසේ අන්තිම වෙනකොට අපට කුමරුන්ට බහින්න ඔබතුමා ආයාචනයක් කරන්න මේවා ලබා දෙනවා කියලා. එහෙම නැත්නම් අපි විශාල අරගලයකට යන්න සියලුම දේවල් සැලසුම් කරලා
ඉදිරියේදී අපි ඔබතුමාට පාඩමක් උගන්වනවා. අද හරි අපූර්ව වැඩක් මාතරදී සිද්ධ වුණා. බන්දුල ගුණවර්ධන ඇමතුමා නිතරම ඒ කාලේ කියපු ඕන වෙලාවක සහන මල්ලක් දෙනවා කියපු සතුස ළඟ දිගු පෝලිම්. එක දිගු පෝලිමකට ආව විදේශිකයෙක් ඇහුවා ඇයි මේ කියලා. එහිටපු ජනතාව කිව්වා අපි හාල් ගන්න පෝලිමට ඉන්නේ කියලා. ඒ පාර ඒ සුදු ජාතිකයා තමන්ගේ අතේ තිබුණු මුදල් වලින් රුපියල් 80,000ක් විතර වියදම් කළා සහල් අරන් දුන්නා කියලා අපේ වාර්තාකරු පවසනවා මේ ජනතාවට. අපි ඒ තරමටම දැන් හිඟමනට පත් වෙලා ඉවරයි. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන් ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මුදුර විරෝධයට අදට දින 14යි. බ්‍රිතාන්‍යයේදී හොඳම නළුවාට හිමි ලෝරන්ස් සම්මානය දිනු හිරාන් අබේසේකරද ගාලු මුදුර විරෝධතාවයට සහය පළකරමින් එක්ව සිටිනවා. අදත් දිවයිනු පුරා උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ආරම්භ කර ඇති ගාලු මුදුර විරෝධතාවයට අදට දින 14යි. මේ අරගලය වෙනත් උද්ඝෝෂණ ව්‍යාපාරවලට වඩා ගොඩක්ම වෙනස්. සාමකාමී කිසිම අයුරකින් මාර්ග හරස් කිරීමක් හෝ කඩා කප්පල්කාරී ක්‍රියා වාර්තා වුණේ නැහැ. මේ ගාලු මුදුර පිටියට එන්නේ රටට ඇත්තටම ආදරේ පරම්පරාව. ඊට මේ හැමදාම ගලන ජනගඟ හොඳ සාක්ෂියක්. ඊයේ රාත්‍රියේ සිට ගාලු මුදුර පිටියට ජනතාව පැමිණියේ මේ ආකාරයෙන්. බ්‍රිතාන්‍යයේදී හොඳම නළුවාට හිමි ලෝරන්ස් ඔලිවිය සම්මානය දින් වූ හිරාන් අබේසේකර රංගන ශිල්පියාද ගාලු මුදුර විරෝධතාවයට එක් වුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය තෙරිපෑ සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල්ගත කෙරුණා. නුවර කටුගස්තොට ගටිකාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන මාතර විමලධර්ම හිමියන්ද අද ගාලු මුදුර පිටියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂයේ. විපක්ෂයේ මේ වෙලාවේ ශක්තිමත් වෙන්න. විපක්ෂයේ ශක්තිමත් වෙලා අපිට අඩු ගන්න සේච්ඡාවෙන් මුදලට එන්න එපා. ආණ්ඩුවෙන් මුදලට එන්න එපා. ආණ්ඩුවෙන් එළියට එන සේච්ඡාවෙන් එළ අපිට තව 4 දිනක් ඇවිල්ලා ශක්තිමත් වෙන්න. එතකොට අපිට පුළුවන් මේ පාලකයා අයින් කරන්නයි. රට වෙනුවෙන් සටන් කළ අභීත රණවිරුවන් කිහිප දෙනෙකුද අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අපේම මිනිසුන් සිහි කිරීමේ වැඩසටහන් අනුරාධපුර හා කෑගල්ල ගෝඨාගෝ ගම ශාඛාවන්හිදී සිදු කෙරුණා. මේ ගාල්ල ගෝඨාගෝ ගම ශාඛාවේදී නීති ආධාර කඳවුරක් අද ස්ථාපිත කෙරුණු ආකාරයයි. වත්මන් රජයට ගෙදර යන ලෙස බලකරමින් දිවයින පුරා පැවති විරෝධතායි මේ. Oh!
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවකට අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද රෝමයේ බලා පිටත්ව ගියා. මේ සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දි තින් පිරිසක්ද එක්ව සිටිනවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද උදෑසන රෝමයේ බලා පිටව ගියා. පියතුමන්ලා හා කන්‍යා සොහොයුරියන් 18 දෙනෙකු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ වින්දිතයන් 10 දෙනෙකු කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 6 දෙනෙකු හා මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. පාස්කු ප්‍රහාරයේ වින්දිතින් ලෙස සිදු වූ අසාධාරණ පිළිබඳව මෙම සීලු දෙනා එක්ව පාප් වහන්සේ දැනුවත් කිරීමට නියමිතයි. අති උත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපගේ කාඩිනල් හිමිපාණන්ට ආරාධනාවක් කරුවා මේ වින්දිතින්ව අරගෙන රෝමයට එන්නට කියලා. උන්වහන්සේ ඉතාමත්ම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ වින්දිතින් හමු වෙලා ඔවුන් සමග කතා බහ කරන්නට. විශේෂයෙන්ම අපි දන්නවා අපි අවුරුදු 3ක් තිස්සේ අපගේ කාඩිනල් හිමිපාණන් සමග මේ වින්දිතින්ට සාධාරණ ඉෂ්ට කරන්නට කියලා මේ රජයට බල කෙරුවා. රජයෙන් ඉල්ලා සිටියා. නමුත් කිසිම සාධාරණත්වයක් අපි බලාපොරොත්තු වන ආකාරයෙන් සිද්ධ වුණේ නැහැ. ඉතින් සමහර වෙලාවට මේ රටේ නායකයෝ හිතන්නට ඇති කල් මරද්දී අපගේ මේ සටන දියාරු වෙලා යයි, අවුරුද්දෙන් අවුරුද්ද දියාරු වෙලා යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. නිරායුධ අහිංසක මිනිසුන්ව බෝම්බ ගහලා මරලා දැම්මේ කවුද? මේක මෙහෙවිය කවුද? මේවා පිටිපස්සේ හිටියේ කවුද කියලා දැනගන්න එක අපේ සදාචාරාත්මක අයිතියක්. ඇත්තටම අපේ රටට දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. බලාපොරොත්තු වෙච්ච සාධාරණේ අපේ රට තුල ඉෂ්ට වුන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අන්තර්ජාතික විදිහට අපිට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. ලිට්‍රෝ ගෑස් අහලගම් හතකවත් නැහැ. දැන් ජනතාවට පෝලිම් වල ඉඳලම එපා වෙලා. හිඟය මවනවා ගාන වැඩි කරනවා. මේ මාසේ 25 වෙනිදා වෙනකන් ලිට්‍රෝ නිකුත් කරන්නේ නැහැ කියලා ඊයේ නිවේදනය කළා. දැන් අද දැනගන්න ලැබුණු කතාව තමයි ලිට්‍රෝ මිල රුපියල් 2500කින් වැඩි කරන්න හදනවා කියන කතාව. එතකොට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් වෙනවා. තාමත් ඒ සඳහා අනුමැතිය ලබා දී නැති බවයි සමාගම කියන්නේ. ලිට්‍රෝ සමාගම හදන්නේ ආයෙත් පරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩරෙන්ම පහර දෙන්නද කියලා අපිට අහන්න වෙනවා. ඒ සිලින්ඩරයක් රුපියල් 2500කින් වැඩි කරන්න දරන උත්සාහයත් එක්කයි. එහෙම වුණත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 5175ක් වෙනවා. නමුත් මේ වෙනකන් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දී නැති බවයි ලිට්‍රෝ සමාගම අද පසුරුවේ ප්‍රකාශ කළේ. රට පුරා පවතින ඉන්ධන හිඟය තවමත් අවසන් නැහැ. ඉන්ධන ලබා ගන්න ජනතාව ඉන්නේ දිගු පෝලිම්වල. මේ මඩකලපුවේ පැවති ඉන්ධන පෝලිමක් අප්‍රේල් 4 සහ 5 යන දින දෙකේ ඉන්ධන ලබා දිය යුතුව තිබූ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් 350කට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන නිකුත් කර නැති බව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මේ නිසා රට තුළ ඇති ඉන්ධන හිඟය තවදුරටත් වර්ධනය වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අප්‍රේල් 3-4 ආපු ඉන්ධන නැවකාවෙන් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් අතිරේක ජනාධිපතිතුමා වාර්තාවක් ඉල්ලලා දුන්නා සංජීන නීති සංස්ථාවෙන්. ඒ පිළිබඳව ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සංජීන නීති සංස්ථාවෙන් දින ගණනාවකින් පසු බේරුවල නගරයේ ඉන්ධන පෙරවුම් මහලට අද පෙට්‍රල් ලැබී තිබුණා. පෙට්‍රල් මිලදී ගන්න ජනතාව අද උදෑසන සිට මෙලෙස දිගු පොලිම්බල ප්‍රදේශයට දක්නට ලැබුණා. මෙතර නව බලශක්ති සහ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා කොළොනාව තෙල්ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. කඩිනමින් ඉන්ධන බෙදාහැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තුව සහාය ලබා ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. රටපුරා විවිධ ජන ඒකරාශි වීම සහ මාර්ග අවහිර කිරීම නිසා පසුගිය දිනවල ඉන්ධන ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වූ බවත් ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන සැපීම යථාතත්වයට පත් කිරීමට සහ විධිමත්ව බෙදාහැරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
අද දිනේ පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ති කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව කලාප කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව අද දින සිදුවනු ඇත. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දීර්යක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දීර්යක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් PWC ශ්‍රී ලංකා CBL සමූහය සහ හේමාස් ආයතනය එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පානතුර ප්‍රදේශයේදී පැවැත්ුණා. ඩයලොග් ආසියාටා සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CBL සමූහය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ දවසර අපට මේ වැඩමල්ල දුන්නා වූ මේ සියලු මේ ආයතන වලට අපි ස්තුතිවන්ත වෙනවා. ගොඩක් දෙනා ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක මේ නිසත්කාරයක් කරපු හේමාස ආයතනයටත් මා ආයතනයට ඩයලොග් ආයතනයට සරලටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒක ව්‍යසනයකට පත් වෙලා තියෙන මේ වගේ වෙලාවක මෙහෙම බඩුමල්ල ලබා දීම ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ මේ දුෂ්කරතා මැද්ද මේ වගේ බඩුමල්ලක් අපට ලබා දීම ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තින් සිද්ධ වෙනවා. අපිට හරි සතුටුයි සර්වදායතනයට ආයතනය සම්බන්ධ කරගත්තේ. විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක්